भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। प्रार्थना करमि। सुप्रदाकारेतापि पाठन දැන් ඔබට සමහර විට මේ දැන් කියවෙනකොට තේරෙනවා ඇති මේවා හරි සරලයි හොඳට තේරෙනවා ඔව් සරල කොටසුත් තියෙනවා ගැඹුරු කොටසුත් තියෙනවා අහන කොටම තේරෙන කොටසුත් තියෙනවා දෙතු වතාවක් කියවනකොට තේරෙන කොටසුත් තියෙනවා එහෙම නොතේරෙන කොටසුත් තියෙනවා ඉතින් කොහොම තමයි පියවරෙන් පියවරට යන ගමන මේ ධර්මයේ කිසිම දෙයක් තේරෙන්නේ නැත්නම් පටන් ගන්නකොටම එහෙනම් ඉතින් මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට කන් දෙයි ආ කන් දෙයි එහෙනම් මොකක්වත් තේරෙන්නේ නැත්නම් පටන් ගන්නකොට නේද ඒ නිසා එහෙම නොතේ යම් කොටසක් තේරෙනවා තමයි මොකද මේ විශ්වයේ න්‍යාය නෙමෙයි කියන්නේ මුළුමහත් විශ්වයේ න්‍යාය විශ්වයේ අතහාර්ථය विश्व पवतीन स्वभाव विश्व की वाट पास अभी हम दमकिया दुख सत्य समुदय सत्य निरोध सत्य मार्ग सत्य पास मे सत्य हतर मुलुमहा विश्व अनेसा मे विश्व नोवण देखने मेकियन मेक अत्यतकोट विश्व अतुरा मेक विश्व अतुला मेकियवेन कोटा विश्व एक बुद्धराजानन से दिशा कले एक समुदय सत्य विश्व कोटसट विश्व वर्गीकरण करण बुद्धर कलिंकल पहलवेला कोटस हतर कट कट एक मेटिक विश्व समुदय सत्य कोटसट तम एतुलत्व अन्य हेमार पुलुल मानसिकत्य गोडनगागिन हेमवेला धर्मेट मुहुण देन එක තමට ලොකු දෙයක් ඒ කියන්නේ අර එපාවීමක් නැහැ මහා බරක් විදියට ගන්නෙත් නැහැ අන්න එහෙම තියෙනවා හරි සැහැල්ලුවේ යන්න පුළුවන් මොකද හැම වෙලාවෙම තමන් මා ගවේෂකයා මා පුහුණු වන්න මං ට්‍රේනින් වන්න අන්න ඒ අදහසෙන් යුතුව යන්නේ එතකොට හරි අර පසු නොබැස නතර නැවි හැම වෙලාවෙම ජීවිතය පාවිච්චි වෙනවා අනිත්‍යත් එක්කලා කනවා බොනවා කතා කරනවා හිනා වෙනවා ඒ දෛනික කටයුතු සියල්ලක්ම සිද්ධ වෙනවා හැබැයි සියල්ල සිද්ධ වෙන අතරතුරේදී තමාගේ අතුලාන්තයේ තියෙනවා මා පුහුණුවන්නේ මා ගවේෂකයෙක් මේ චතුරාර්ය සත්‍ය නැමැති විශ්ව අවබෝධ කිරීම පිණිස ඒ අවබෝධය සඳහා මා පුහුණුවන්නේ කියන මානසිකත්වයේ තියෙනකොට සෑහෙන්න මේ අර කොටු වෙන්නේ නැතුව සීල සමාධි ප්‍රඥා පුරන්නට පුළුවන් මම මෙතනින් කොටු වෙනවා කියලා කියන්නේ කොටු වෙනවා කියලා කියන්නේ අර අපි හැම වෙලාවෙම මෙයා නිසා බාධායි අරය නිසා බාධායි මේක නිසා බාධායි ලෙඩ නිසා බාධායි ආර්ථිකය නිසා බාධායි දරුවා නිසා බාධායි මහත්මයා නිසා බාධායි නෝනා නිසා බාධායි අහල පහල අය නිසා බාධායි කාර්යාලේ බාධායි අපට ගොඩක් තියෙනවානේ ආනේවා ඒව විශ්වයේ ස්වභාවය एवत अवबोध कल देवाद विश्वयेम प्रटा विश्वयेम न्यायान एवत अवबोध कल देवाद अवबोध नकलयतु देखल विश्व दुख सत्य समुदय सत्य निरोध सत्य मार्ग सत्य मे विश्व अवबोधकर सामान्य लोक्य एलेन गेटेन मुलावेन උද්දාමවෙන විලාප කියන මේක දේවල් තියෙනවා. එතකොට අපේ ගුරුවරයා කියලා දුන්නේ එක විශ්වයේ ස්වභාවය මේක අවබෝධ කළ යුත්තා. මේ අවබෝධ කිරීම දුක අවබෝධ කිරීම දුකට හේතු අවබෝධ කිරීම දුක නැති කිරීම අවබෝධ කිරීම නැති කිරීමේ වැඩපිළිවෙල අවබෝධ කිරීම. චතුරාර්ය සත්‍යම අවබෝධය අවබෝධ කිරීමයි. ඒ නිසා पुलुल मानसिकत्वे मे मेत्तमै मे बौद्धे कुट तिबियुतुमै कद बौद्ध नवण एतम अबौद्ध एत्तंट मेक हितिला तियनु हबै एत्तु अल्लान्ने अर
ධර්මයේ තියෙන සාරවත්ම කොටසෙන් දාර්ශනික කොටසෙන්. ඒතට එයත් ඒක ඇල්ලුවා කියලා කියන්නේ එයාට බුදුරජාණන් වහන්සේ කියන බුදුරජාණන් තවත් පුද්ගලෙ. සේරුත් ස්වාමීන් වහන්සේ තවත් පුද්ගලෙ. එයාට ජේතවනාරාමේ වැඩක් නැහැ. එයාට පූර්වාරාමේ වැඩක් නැහැ. එයාට බුදුරජාණන් වහන්සේ උපන්න තැන බෝසතාණන් වහන්සේ වැඩක් නැහැ. එයාට බෝසතාණන් වහන්සේ සාරය සංකල්ප ලක්ෂයක් පාරමී පිරුවක් කියන ඒවා ඒගොල්ලන්ට වැඩක් නැහැ. බුදු වෙච්ච තැන ධම්සක් පැවතුම් පවත්වපු තැන පිරිනුවන් පාපු තැන ඒගොල්ලන්ට වැඩක් නැහැ. එතකොට කටාර හිතේ ඉඳන්නේ මාත්මේ මොකද්ද කියන්නේ කියලා. මං කියන්නේද? ඒවා ඒවා නොදන්න කෙනෙකුට ධර්මය අවබෝධ කරන්න බැරිද කියලා ඔබ කල්පනා කරලා බලවන හරි. ඒවා නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ඒවා එහෙනම් දැන් ඔය ඉන්දියාවේ යන ගානට මාර්ගඵල අරන් එයිනේ. ඒ ඔක්කොම දකින්න. ඒ නිසා ඉස්සරලා හොයන්න තමන්ට දැනෙන ටික. දැනෙන ටික තමයි ගැඹුරු. නොදැනෙන ටික ලිපි මගින් මුඛ පරම්පරාවෙන් පුරාවෘත මගින් ශිලාලේඛන මගින් තවත් 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 දේ මගින් ඒ නෑ කියන එක නම් නෙමෙයි මේ කියන එකත් මතක තියාගන්න. ඒවා නෑ කියන එක නෙමෙයි. ඒ සමහර ආගම් වල දෙවිවරු ගැන කියවෙනවා මොකක්වත් හරක් ඉහරක් නෑ සම්බන්ධයක්. කොහෙද පහළ වුනේ? මොකද කීවේ? කොහෙද හිටියේ? නෑ කිසිම හෝඩුවාවක් නෑ. හැබැයි අපේ ගුරුවරයා මිනිස්සේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි ආශ්චර්ය මිනිසෙක්. මේ ගුරුවරයා මේ උන්වහන්සේගේ මනස තුළින්ම සියල්ල අවබෝධ කළා. ඒතර අපටත් මනසක් තියෙනවා. අපටත් පේනවනේ මනස අපට අද හිතන්න බැරි තරමට මනස ඊළඟ දවසේ හිතනවා. අද විශේෂ නොවන පරාසයක් ඊළඟ දවසේ. අද නොදුවන අපසරියකට ඊළඟ දවසේ මේ මොහොතකි මනස යනවා. ඉතින් ඔන්න ඕක තමයි අපට බුදුරජාණන් වහන්සේට අවශ්‍ය කළේ මේ ලෝකයාට අවබෝධ කරවන්න. ඔය මනසේ තියෙන මහා ශක්තිය, ඒ මනසට ආවරණය වෙන වපසරිය, ඒ මනසක තියෙන දුර්වලතා ප්‍රබලතා, ඒ විශ්ව අවබෝධ කිරීමේ මහා දැවැන්ත වටින වස්තුව විශ්ව අවබෝධ කරන්නත් විශ්වය පිළිබඳව දැනගන්නට ඕනේ. ඉතින් පින්වත්නි ඔන්න ඔය පුළුල් මානසිකත්වයෙන් මේකට බැස්සේ නැත්තම් අපි හැම වෙලාවෙම අර පොටු වෙනවා කියලා කියන්නේ මේක නිසා බාධායි මේක නිසා බාධායි කියලා ඒවා අපි ලිස්ට් කර කර ඉන්නවා. ඒවා අපි කොලම් එකකට හදා හදා ඉන්නවා. ගමන යන්නේ ඒවත් එක්ක තමයි මේක අවබෝධ කරගන්න තියෙන්නේ. මොකද ඒවත් අවබෝධ කළ යුතු දේවල්. අන්න එතෙන්ට ආවට පස්සේ හරි සහැල්ලුයි. එතකොට සහැල්ලුයි, ලොකු පෞරුෂයක් තියෙනවා. පොඩි දෙයකට නිකන් කම්පා වෙන්නේ නැහැ. ඇලීම් වශයෙන් ගැටීම් වශයෙන් මධ්‍යස්ථයි. මේ පුළුල් මධ්‍යස්ත ඕනම දෙයක් වැඩි ගණන් නොගන්නා ගතිය, ඒ නිදහස් චින්තනය, නිදහස් මානසිකත්වය, සංකීර්ණ අධ්‍යක්ීම් තුල උනද උවද මේ පංචපාදානස්කන්ධය ඒ විදියට සුවිශේෂී වශයෙන් ගෙනියන අනිත් අය සමගයේ සාමාන්‍ය කටයුතු කළාට මෙයා හරි වෙනස් වෙනස් තැනක ඉන්න කෙනෙක්. එතෙන් එන්න අවශ්‍ය. මම නිතරම මම බණ හුඟක කියලා තියෙනවා. අපි බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේලා. අද පෙරකණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ. මේ ශානසලා පින්වත්නි අපට වඩා ගොඩාක් ඈතින් හිටපු අය. අප සමග සාමාන්‍ය කටයුතු කරගෙන සිටiate අපට වඩා ගොඩාක් ඈතින් හිටපු අය. මේ විශ්වය අවබෝධ කිරීමෙහි එක අවබෝධ කිරීම මතින් ගොඩක් ඈතින් හිටපු අය. ඒ නිසා මේ අප සමග ඒකාත්මී වෙන ඔබත් තනි තනියෙන් ආන එහෙම සුවිශේෂී කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ඒ පුළුල් චින්තනයක් සහිත කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ කියන එහෙම වුණොත් තමයි මේ ලපටි තැන ඉඳලා ප්‍රාථමික තැන ඉඳලාම අවසාන කෙලවර දක්වාම ධමෙන් පෙන්නන මඟ පෙන්වීම දක්වාම යන්න ඔබ අතර මග නතර නෙවි යන කෙනෙක් බවට පත් වේ. පොද ශක්තියක් ගත්තට පස්සේ නතර වෙන්නේ නැහැ. පුළුල් චින්තනයකින් වැඩපටන් ගත්තට පස්සේ නතර වෙන්නේ නැහැ.
එහෙම නතර වෙනවා නම් බුදුපස්සේ බුදු මහරහතුන් වහන්සේ ලෝකේ පහළ වෙන්නට බෑ මේ විශ්ව අවබෝධ කරන උතුමෝ උත්තමාව ඒ මතකයත් අවර්ජනය කරගනිමු දැන් බලන්න මේකේ අපි එදත් පුංචි හඳුනා දීමක් කළා ඉතින් මගේ ශරීරයේ ප්‍රවේශයක් ගන්නකොට අර විටමින් එකක් දෙනවා වගේ පොඩි උත්තේජනයක් දෙනවා කාම කාම කියලා කියන්නේ මේ ස්ත්‍රී පුරුෂයි කියලා කියනවා කාම දැන් අපි මේ දැන් අපට දැන් බලන්න මේකේ මේ කියවෙන්නේ දැන් මේ මේ විශ්වයේ පවතින අපි කියන මේ පංච පාදානස්කන්ධයත් එක ඒකකයක්නේ ඉතින් ඒ ඒ ඒකකයක පවතින ස්වභාවයක් ඒ ස්වභාවයන් අපට වෙන් කර කර දෙනවා හැබැයි මේ ස්වභාවයන් කටකත් කියනට බෑ ඒව නැහැ කියලා මේවා තියෙනවා ඒ කියන්නේ දැන් අපට සමහරවට දැන් බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනා කළා දිව්‍ය ලෝකේ කියලා කියවට අපට විශ්ේ වෙන්නේ නැහැ හැබැයි ඒ අභිධර්මයේ කියන එක අපට විශ්ේ වෙනවා ඒ නිසා වැදගත් වෙන්නේ අවස්ථා සම්බන්ධය නෙමෙයි කොහේදී කාට කුමකට කවුරු මේක ප්‍රකාශ කළාද ඒක නෙමෙයි වැදගත් වෙන්නේ ඒක 10ක් වැදගත් වෙනවා නම් මේක 1000ක් වැදගත් වෙනවා මොකද ඒකෙන් තොරව ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් මේකෙන් තොරව බැහැ ඒ නිසා බලන්න එහෙනම් කාම අහුවෙන දෙයක් කාම කියන්නේ කැමැත්ත එතකොට කාම කියන්නේ ස්ත්‍රී පුරුෂ මේක තමයි ලෝකේ ලොකුම කැමැත්තනේ බොහොම පැහැදිලිනේ ස්ත්‍රියට පුරුෂයා පුරුෂයාට ස්ත්‍රිය මේ මේ මේකනේ ලොකුම කැමැත්ත ඒකනේ චිත්තපරියාදාය සූත්‍රයේ සඳහන් වෙන්නේ නාහම් වික්කවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සාමි සද්දම්පි ගන්ධම්පි රසම්පි පොට්ටබ්බම්පි යං ඒවම් පුරුෂස චිත්තම් පරියාදාය තිට්ඨති යතේදං ඉති රූපං වික්කවේ අනිත් පැත්තේ නාහම් වික්කවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සාමි යං ඒවම් ඉත්‍යා චිත්තම් පරියාදාය තිට්ඨති යතේදං පුරුෂ රූපං පුරුෂ සද්දම් පුරුෂ ගන්ධම් මම කෙටි කරලා කිව්වේ ඒක තමයි කාම කියන්නේ කැමති වෙන දේ. අනිත් ඔක්කොම කැමතිකම් මීට පරිවාර වශයෙන් එන්නේ. නේද? පරිවාර වශයෙන් පැහැදිලිනේ පුංචි කාලේ ඉඳලම හොඳ අනාගතයක් හදන්නට ඕනේ දරුවන්ට කියලා ලෑස්ති වෙන්නෙම මේක නෙවෙයිද? මේක නැතුව නිකන් හිතන්න හොඳට ගයක් හදලා දෙන්නට ඕනේ අපේ දරුවන්ට, හොඳට බිල මුදල් සකස් කරලා දෙන්නට ඕනේ අපේ දරුවන්ට. එහෙම දැන් ඔක්කොම ටික කරනවා. හැබැයි ඒ වුණාට මම අපේ දරුවෝ විවාහ වෙන්න දෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවද නෑනේ අරක කේන්ද්‍ර කරලයි අරිත වටා ගොඩ නැගෙන්නේ අන්න බලන්න එතකොට මේ ඒ හැම තැනකදීම බලන්නේ හිතනකොට එකකට එකක් කොහොම ගැලපෙන හැටි ඔක තමයි ධර්මයේ නොගැලපෙන ඒව නෑ බුද්ධ ධර්මයේ අපිලිවෙල ඒව නෑ බුද්ධ ධර්මයේ එතකොට මිච්ඡාචාර කාම මිච්ඡාචාර මිච්ඡා කියලා කියන්නේ මිච්ඡා වැරදි. චාර මිච්ඡා ආචාර. චාර කීවත් ආචාර කීවත් හැසිරීම. වැරදි හැසිරීම. නම් වර්ධවා හැසිරීමයි. පුරුෂයාන්ට පරස්ත්‍රී සේවනයේ. පුරුෂයාට තමගේ නිත්‍යානුකූල බිරිඳ හැර දෙන ස්ත්‍රියක සේවනය කිරීමේදී පහළ වෙන චේතනාව. ස්ත්‍රීන්ට පරපුරුෂ සේවනයේදී ඒ විදිහේම උපදින ආස්වාද චේතනාව. කාමිත්‍යාචාර අකුසල කර්මය. දැන් ඕක නිකන් ටිකක් ගැඹුරට අධ්‍යයනය කරලා බලන්න එතකොට දැන් ඔහම ගත්තට පස්සේ දැන් ඉතින් දැන් තමන්ගේ භාර්යාවත් එක්ක කාම සේවනය කිරීමෙහි ඇති වෙන්නේ රාග චේතනාව. අනුන්ගේ භාර්යාවක් එක්ක කාම සේවනය කිරීමේදී ඇති වෙන්නේ ආස්වාද චේතනාව රාග චේතනාව. එතකොට එහෙමන චේතනාව වෙනසක් නැහැ නේද එතකොට. චේතනාව එකමයි. आस्वादे अडुई අනුන්ගේ භාර්යාවක් ස්වාමියෙකු සමග මෛත්‍රී සේවනය කරනකොට ආස්වාදයේ වැඩි නැහැ මේ කන්නේ නේ
එහෙම වෙන්න බෑනේ ධර්මතාවානු ඒක අපි දන්නේ නැහැ ප්‍රායෝගිකව නමුත් ධර්මතාවානු වෙන්නට බෑනේ සමහරලාට තමාගේ භාර්යාවත් එක්ක මෛත්‍ර සේවනය කිරීම තමන්ගේ ස්වාමියාත් එක්ක මෛත්‍ර සේවනය කිරීම අනෙක් භාර්යාව කණෙක් ස්වාමියෙකු සම පිරිමියෙකු සමග මෛත්‍ර සේවනය කරට වඩා ආස්වාදයක් වෙන්න පුළුවන් නේද ඉතින් ඒ නිසා ඒක නෙමෙයි එහෙනම් මෙතන කාරණේ මේක වරදක් වීමට මේක බරපතල වරදක් වීමට කාරණේ මොකක්ද බුදුරජාණන් වහන්සේ එපා කියපු එකක් කරන හින්දාද නෑ ඒක නෑ බුදුරජාණන් වහන්සේ එපා කියන්නේ විශ්වයට වරද විශ්වයට අනුකූලව මේ විශ්වය අවබෝධ කරන්න යන කෙනෙකුට මේක වරදක් නම් ඒ හේතු කොටගෙන පංචපාදානස්කන්ධය දුක් සහිත තැනකට යොමු වෙනවා නම් වැටෙනවා නම් ආන ඒ නිසයි බුදුරජාණන් වහන්සේ එපා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ අපට වැටවල් බැඳලා නීති දාලා මේ මොකක්වත් කරන්න බුදුරජාණන් වහන්සේ එහෙම එකක් ඇත්තේ නැහැ නේද එහෙම එහෙම අදහසක් ඇත්තේ නැහැ බුදුරජාණන් වහන්සේ ඉස්සනා කරන මේක වැරදි නිසා මෙන්න මේ මේ දුක් වලට වැටෙන්නට හේතු වෙනවා එච්චරයි නේද එහෙම නැත්නම් මේ සාමාන්‍ය ලෝකයා මේක වැරදි කියලා හිතන හින්දා නෙවෙයි සාමාන්‍ය ලෝකයා වැරදි කියලා හිතන ඒවා කොච්චර නිවැරදි දේවල් තියෙනවද සාමාන්‍ය ලෝකයා හරි කියලා හිතන කොච්චර වැරදි තියෙනවද විශ්වයට අනුව විශ්ව නීතියට අනුව කල්පනා කරලා බලන්නකොට ඔන්නෝකයි මං කියන්නේ පින්වතුනි පුළුල් චින්තනයක් ගන්න ඕක ගත්තොත් නම් වරදින්නේම නැහැ මොකද අපි ඊළඟ ජීවිතේදී අපට පුළුල් භාවය නිසාම වරදනි වරද අපට පෙන්නනවා හිත ඇතුලෙන් මොකද අපට මේක මහා ලොකු දෙයක් වුණාට මේ පංච පාදානස්කන්ධය විශ්වයට අනුව ගත්තාට පස්සේ මේක තවත් එක පංච පාදාන ස්කන්ධයක් මේකේ ශක්තිය බලපානවා ඒකට උපනිශ්‍රේ ප්‍රත්‍ය කියන්නේ ඊළඟ පංච පාදාන ස්කන්ධේ ස්වභාවයට අන්න ඒකයි ඒ නිසා ඔන්නෝම මේ දැන් අපි දස කුසලයක්ම කියනෝනේ මේ දස කුසල හැම එකක්ම ඔන්නෝයි න්‍යායෙන් බලන්න බුදුරජාන් වහන්සේ එපා කියපු නිසා නෙවෙයි වැරදි විශ්ව ධර්මතාවට අනුව වැරදි අන්න ඒකයි විශ්ව ධර්මතාව අවබෝධ කිරීමට බාධයි විශ්ව ධර්මතාව අවබෝධ කරේ නැත්නම් දුක හම්බ වෙනවා එච්චරයි පරස්ත්‍රියක් හෝ පරපුරුෂයෙකු වීම සේවන චිත්තය උපක්‍රමයේ අදිවාසනය අවස්ථා හතරක් තියෙනවා පැහැදිලිනේ උපක්‍රමය නයිතුන සේවනයනේ එතකොට අදිවාසනේ ඒ ආස්වාදයේ ඉවසීම අංග හතරයි පරස්ත්‍රී නම් ඔන්න විස්තරයක් කියනවා මෙන්න මේවා ලියලා තියාගන්න අපතක වෙනවානේ සොකියේ භාර්යාව හැර මාව විසින් ආරක්ෂා කරන පියා විසින් ආරක්ෂා කරන මව්පියන් දෙපළ විසින් ආරක්ෂා කරන අපි කියමුකෝ දැන් ඩිවෝස් වෙලා වාගේ කියලා අන්න ඒ වගේ තැනකදී මව ආරක්ෂා කරනවා පියා ආරක්ෂා කරනවා එහෙම වෙලා නැහැ කියනකොට නම් මව්පියන් දෙපළ විසින් ආරක්ෂා කරනවා යා සහෝදරි අපි කියව මව්ව අමතක නැතිලා කියලා එනම් තමගේ වැඩිහිටි සහෝදරියක් බාල සහෝදරියක් ආරක්ෂා කරනවා තමන්ගේ සහෝදරිය කියලා බහතුරක් හිතා දැන් සහෝදරයෝ ආරක්ෂා කරනවා සමහර අම්මලා තාත්තලා හිටියත් රැකවරණයේ සහෝදරයගේ ඥාතිරක් හිතා එතකොට අම්මලා තාත්තලා කවුරුත් නැති වෙලා ඥාතීන් තමන්ගේ දරුව දෙරවියක් කියලා ආරක්ෂා කරනවා ගොත්තරක් හිතා ඒ කියන්නේ පරම්පරාවෙන් ඈ එහෙම කෙනෙක් ආරක්ෂා කරනවා එහෙම උදවිය ආරක්ෂා කරන ගෝත්‍රයෙන් ධම්මරක් හිතා භික්ෂු භික්ෂුණි සික්කමාණ සාමණේර සාමණේරි කියන මේ අයත් සමහරට ආරක්ෂා කරනවා අපි කියනකෝ දැන් පැවිදිෙන් දැවිලා ඉන්න තැනැත්තියක් කියලා අනේ ඒ ආරක්ෂා කරනවා එතකොට සාරක්කා එතකොට කියනවා මේ රැකවරණ දීලා තියෙනවා ඊළඟට විස්තර වෙනවා ඈ ඒ වචනේ පල්ලෙ විස්තර වෙනවා ආරක්ෂසහිත සපරිදණ්ඩා මේ තැනැත්තියල වෙතට ගියොත් එහෙම මේ විදිය දඬුවමක් කරනවා කියලා ඒ වගේ පැනවීමක් කරලා තියෙන අන්නේ විදිහට මේ 10 දිනක් ඊළඟට ධනක් හිතා ධනයට ගෙනෙන්නලද සල්ලි දීලා ගෙනෙන්නලද ඒ වහලු විකුණන්නේ අන්නේ වගේ අවස්ථාවකදී චන්දවාසිනි ඒ තැනැත්තිය ඇවිල්ලා යම් කිසි පුරුෂයෙක් වෙත කැමැත්තෙන් වාසය කරනවා භෝගවාසිනි භෝගයෙල්ල කරලා ගිහිල්ලා වාසය කරනවා ලැබිලා තියෙන්නේ පුරුෂයාට පුරුෂයාට බොහොම සම්පත් තියෙනවා ඒකෙල්ල කරලා ඈ හරියට මේ අපි කියවත් එහෙම පොසල් රයිතුමාගේ පොසල මල්ලිකාව වගේ බල්ලු විකුණක් කරන හිටප කෙල්ලෙක්නේ පටවාසිනි ඇඳි ඇඳි වාස්ත්‍රයක්
ලැබීමේල් කරලා ගිහිල්ලා වාසය කරන ඕදපත්ත කිනි ජලය වක් කරලා මේ මේ වතුර වාගේ වෙන් වෙන්න නැතු ඉන්න කියලා ඒ විදිහට මේ හරියට අර කුටි පූජා කරනකොට එහෙම අර පැන් වඩලා පූජා කරන්නේ ස්වාමීන් වහන්සේගේ අතට අන්න ඒ වාගේ ඒ දෙරවියයි දරුවයි සරණ පාවා ගන්න දවසේදී අත පැන්වත් කරලා ඒ විදිහට පවර්ලා දෙන ඕභත චුම්බට ඒක කියනවා මේ සේදාන සුඹුල්ල දරණුව ඉවත් කරලා මේ ඔබට බාරයි කියලා බාර දෙන දාසි භාර්යා එතකොට දාසකමත් කරනවා මෛත්‍ර සේවනයේ උපස්ථානත් කරනවා කම්මකාරී භාර්යා ඒ කියන්නේ සියලු කටයුතු ස්වාමියාගේ කරලා දෙනවා භාර්යාව වශයෙන් උත් ඉන්නවා දජහට ඒ කියන්නේ යුදසෙනගෙන් බැහැගෙන ආපු තැනැත්තියක් මොහොත්තික ගණිකාවක් බෝණතරෙන් කවරස්ත්‍යක සමග හෝ මෙවුන්දන් සෙවුනා පුරුෂයාට කාමිත්‍යාචාර අකුසල කර්ම පතේ වෙනවා. ඒ කියන්නේ අකුසල කර්ම පතේ වෙනවා. ඒ කියන්නේ අපායක ඉපදීමට ප්‍රමාණවත්. ඊළඟට කියනවා මාතුරක්කිතා ආදී අට දෙනට පරස්පුරුෂ සේවනයේ කර්ම පත නොවේ. එතකොට කියලා මාතුරක්කිතාදී එතන කර්ම පත බවට පත් වෙන්නේ නැහැ. ඒක ඒක අර උඩින් දැම්මන පස්පල්ලා විස්තර කරලා එක දාලා තියෙනවා. උඩින් මෙතන තිබුණේ කවර හෝ ස්ත්‍රියක සමග කියලානේ. නමුත් ඒක ඒක ව්‍යතිරේකයක් ඒකේ තියෙනවා. ඒක පස්සේ දාන්න ඒකයි. මාතුරක්කිතාදී අට දෙනාට පරපුරුෂ සේවනයේ කර්ම පත නොවේ. ඒ කියන්නේ කවුද මාතුරක්කිතා කියලාට අග දෙන්න ඇරෙන්නත. කවුද සාරක්කා සපරිදණ්ඩා ආරක්ෂා කරනවා ඒ කියන්නේ අර මව කුසේ ඉඳලා ආරක්ෂා කරන්නේ අර එක බමුණෙක් අන්ධබෝත ජාතකේ ඇයි මේ බෝසතාණන් වහන්සේත් එක්කලා දාදු කෙලිනවනේ එතකොට දාදු කෙලිනකොට බෝසතාණන් වහන්සේ මේ යම් කිසි සත්‍යක්‍රියාවක් කරනවා සබ්බා නදී වංකගතා සබ්බා කට්ටමයාවනා සබ්බිට්ඨියෝ කරේපාපං ලබමානා නිවේසයි කියලා ඒක කරනකොට ඒක දානකොට හැම වෙලාවෙම පුරෝහිත බමුණ පෙරදෙන එක සත්‍යක්‍රියාවක් ඒක තමයි වැඩේ සියලු ගංගා ඇදට ගලාගෙන යන්නේ සබ්බා කට්ටම යවන හැම කැලේකම දර නැත්නම් කටු තියෙනවා සියලු ස්ත්‍රීහු ඉඩක් ලැබුණොත් අනිවාර්යෙන් අනාචාරයනවා දැන් මේක තමයි බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියා කරන්නේ බෝධිසත්ව කාලේනේ නැත්නම් පිරිමි වැරදි කරන්නේ නැතුව නෙවෙයි පිරිමිත් කරනවා එනිසා දැන් මේක කරනකොට හැමදාම මේ පරදිනවා පුරोहित බ්‍රාහ්මණයා. ඉතින් මේ දන්නේ නැති නිසා මේ කතාව ඔබට කියලා දෙන්නේ පාඩම අතරතුර. නමුත් මේ ඕනම් පස්සේ එක අයින් කරලා දා ගන්න. එතකොට දැන් පුරोहित බ්‍රාහ්මණයතර මේක කොහොම හරි දිනන්නට ඕනේ කියලා. පුරोहित බ්‍රාහ්මණ තමගේ මේ මාගලියා මාලිගාවේ ඉන්න ගමන් දවසක් බඩදරුවක් කෙනෙක් පාර යනවා දැක්කලා ගෙන්නනවා. ගෙන්නලා ඒ දැනැත්ති ආරක්ෂා කරලා දැන් දැරිවියක් ලැබෙනවා ලැබුණාට පස්සේ මේ කුරුඳුල් දැරිය තමයි දැන් පුරोहित බ්‍රාහ්මණයාගේ භාර්යාව. එතකොට දැන් දාදු කෙලින්ද ගියාට පස්සේ අර විදියට දැන් අර සත්‍යක්‍රියාවක්නේ සත්‍යක්‍රියාව කියන්නේ මේ ඇත්ත කියලානේ පුරोहित බ්‍රාහ්මණයා කියනවා දැන් බොසතාන් වහන්සේ අර ගාතාව කියනකොට පුරोहित බ්‍රාහ්මණයා කියනවා මගේ කෙනා ඇර දැන් බොසතාන් වහන්සේ හැමදාම පරදිනවා මගේ කෙනා ඇර කියලා දැම්මේ පුරोहित බමුණ කියනවා. ඉතින් දැන් හරිනේ ඉතින් දැන් එයා වෙන තැනැත්තියක් එක්ක ගිහිලා නැහනේ. දැන් එතකොට බෝසතාණන් වහන්සේ මොකද්ද කියලා බැලුවා. පස්සේ හොදිසි කරලා බලනකොට කාරණේ දැනගත්තා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ පරදින්න කැමති නැහනේ. ඒ වගේ දිනුම් පෙරදුම් බෝධිසත්ව කාලයේදී බලාපොරොත්තු වෙලා තියෙනවා. දිනුම් පෙරදෙන්න කැමති නැහැ. තව කෙලස් ටික තියෙනවනේ. පස්සේ ඒ තැනැත්තියට දැන් ඉතින් ටිකක් යම් තරමකට වැඩිලා කිසිම පිරිමියෙක් දකින්න ලැබෙන්නේ නැහැ. කාන්තාවන් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් මේ මහලු බමුණත් එක්ක තමයි දැන් එකට කාම සේවනය කරන්නේ. එතකොට දැන් අර මල් ගෙනියන අම්මා කෙනෙක් ඉන්නවා ගමේ නගරේ. එතකොට මේ මල් ගෙනියන අම්මා ගාවට අර බොසතනස කෙනෙක් කියවලා මේ කිවයි අම්මට මේ මෙහෙම එකක්. පුරුෂයෙකුට සල්ලාල පුරුෂයෙකුට උඹට මෙච්චර ගාස්තුවක් ගෙවනවා. බාර පුරोहित බ්‍රාහ්මණයාගේ මෙහෙම දැරවියක් ඉන්නවා. දැරවිය සමග අපචාරය එදිලා එන්නට ඕනේ. එතකොට මේ සල්ලාල පුරුෂයා අර අර මල් ගෙනියන තැනැත්තිය ළඟට ගිහිල්ලා මේ කාලයක් මුණ ගැහිලා එහෙම්මෙන් කතා බහ කරලා
අම්මලගේ හිත ඉක්මනට උණු වෙනවනේ අම්මේ කියලා කතා කරලා කතා කරලා ඔහොම වෙලා අන්තිමට මේ මෙච්චර කල් අම්මා දකින් ලැබුණ නෑ කොහෙද ගිහිල්ලා හිටියේ කියලා දැන් අර අම්මලගේ හිත හරි ඉක්මනට උණු වෙනවනේ ඊට පස්සේ දැන් මේ කාලයක් ඒ විදිහට දැන් ඉතින් අම්මයි පුතයි වාගේ තර සෙනෙහසක් ගොඩ නැගිලා පුතාට නන්නේ අම්මට ඊට පස්සේ කිව්ව මේ මට ඉල්ලීමක් තියෙනවා අම්මයන් කරන්න මොකද්ද අර උඹ මල් ගෙනියන ඒ ඒ ගෑනු දරුවත් එක්ක මට දවසක් ඉඳලා යන්නට ඕනේ ඔම්මෝ ඒව කරන්නට බෑ එහෙනම් මම මැරෙනවා කියලා කිව්වා ඉතින් ඕ දැන් දැන් දරුසෙනියසක් ගොඩ නැගිලානේ පස්සේ අර මල් මේ අම්මා උපක්‍රමයක් කරනවා මල් කෝඩේ දැන් මල් ගෙනියනවානේ මල් ගෙනිහිලා මල් ආපහු ගේනකොට දැන් යනකොට කවුරුත් බලන්නේ මල් ගේනකොට පරවෙච්ච මල් ගේනකොට බලනවා මොකද ඒකවත් මොකක් හරි තියනවාද කියලා ඒ තරම් පූජිත බ්‍රාහ්මණය සැකෙන් ඉන්නේ ඊට පස්සේ දැන් මේ අම්මා කරන වැඩේ ඔක්කොම අර කුණු වෙච්ච මල් ගේනකොට බලන උන්ගේ ඔළුවට හලනවා දැන් චෙක් කරන්නේ නැහැ කාලයක් චෙක් කරන්නේ නැත් බව දැනගෙන අර ඌඩේට ඇතුළට මල් දාලා වටේටත් මල් දාලා අර කොල්ලට වහින්න කියලා උඩුනුත් මල් දාලා දැන් කරතියන් යනවා කරතියන් ගිහලා අර කාමරේට එක් කරගෙන දැන් නතර කරා ඊට පස්සේ දැන් අර තනත්තියත් එක්ක මහත්තුන් සේවය කළා ඊට පස්සේ දැන් දැන් මේ කාර බොස්තනාංශර මේ කියන්න ඕනේ නේ කාරණේ සාක්ෂි දෙන්නට ඕනේ නේ ඊට පස්සේ දැන් මේ කර ගෑනු ළමයා කියනවා මේ යන්න යන්න ඔයා දැන් විසුමක් වෙන්නේ නැහැ මට හරි වැඩේ කියලා ඊට පස්සේ මේ මිනිස්සයා කියනවා මේ කොළුවා කියනවා මට පුරෝහිත බ්‍රාහ්මණය ටොකක් කනලා යන්න ඕනේ කියලා ඊට පස්සේ මේ දැන් මේ තරත්තිය පුරෝහිත බ්‍රාහ්මණය දවසක් ආපු වෙලාවේදී කියනවා මට නටන්න හිතෙනවා කියලා ඉතින් නටන්නකෝ කියලා කිව්වා ඔයා බලාගෙන ඉන්නකොට නටන්න ලැජ්ජයි කියලා කිව්වා ඊට පස්සේ එහෙනම් මේ රෙදි කෑල්ලකින් බඳින්න ඕනක් කියලා කිව්වා බැන්දා සාදරටම බැන්දා ඊට පස්සේ දැන් අර කොල්ලා ඉන්නවා ඇඳ යට කොල්ලට කතා කරා මෙහෙ වරෙන් කියලා ඇඟෙව්වා ඊට පස්සේ ආවා ඊට පස්සේ දැන් ටොක්ක්ක් කනලා ටොක්ක්ක් කනුවත් අය තරුපේන ගාන ටොක් කන්නා ඊට පස්සේ අර බමුණ අතල්ලා ගත්තා අනේ ඔයාගේ මුදු අතේ සැර කියලා අතල්ලා ගත්තා ඊට පස්සේ වෙලුමයින් කරලා බලනකොට කාරණේ දැනගත්තා තැනැත්තියවත් නිරපුවා කොල්ලා යන්න ගියා දැන් මේ පුරোহিত බ්‍රාහ්මණයා හිටරෝ දැන් තාම මේ කවුරුද දන්නේ නැහැ කියලා. හැබැයි අර කොළුව ගිහිල්ලා බොස්තාන වාසිරේ කිව්වා වැඩේ හරි කියලා. ඊට පස්සේ දැන් මගේ කෙනා හැර කියනවා දාදු කෙලිනකොට. එතකොට ටොක්ක මතක නැද්ද කියලා ඇහුවා. දැනගත්ත වැඩේ එළිවෙලක් කියලා. ඔන්න ආන්නේ වගේ තැනැත්තියන්ට තමයි කියන්නේ නේ සාරක්කා. ගැබේ ඉඳලා ආරක්ෂා කරනවා. ඒක මම හිතන්නේ ඒක එතන අමාරයි. ඔන්න ඔය ටික දැන් මේ ඒකේ සාරක්කා සපරිදණ්ඩා කියන මේ තැනැත්තියන් සමග මෛත්‍රී සේවනය කළොත් තමයි අර 10 දෙනාත් එක්කලා එතකොට 12 දෙනෙක් මෛත්‍රී සේවනය කිරීමේ කාමිත්‍යාචාරයේ අර මේ කරපතයක් බවට පත් වෙනවා. එතකොට කියනවා අර කියන මාතුරක්කිතාදී ඒ අයට එහෙම ඒ අය සමග ඒ අයගේ ඒ අය ආරක්ෂා කරන දැරිවියක සමග මෛත්‍රී සේවනය කරාට ඒක වෙන්නේ නැහැ. කර්මයක් වෙනවා කර්මපතයක් වෙන්නේ නැහැ මොකද හේතුව කියනවා ඒක මෞපියාදීන් තමන්ගේ දැරිවියගේ කාමයන්ට අයිතියක් නැහැ නේ ඒගොල්ලන්ට ආරක්ෂා කරාට ඒවා හරි සියුම් තැන් එතකොට අපිට හිතා ගන්නත් තමයි හැබැයි සාමාන්‍යයෙන් දැන් අපේ සිවිල් සමාජය ගත්තට පස්සේ ඒ කතාන්දර හරියන්නේ නැහැ නේ දැන් 20 දෙනාම ගත්තොත් මේක කියන මේ මුහුත්තිකා හැරෙන්නට මේ කියන අනිත් 19 දෙනාගෙන් කවුරුත් එක් කවුරු එක්කම අයිතුනේ සේවනය කළත් කිසි දූෂණයක් කියලා සිවිල් නීතියෙන් දඬුවම්. එතකොට බුද්ධ නීතිය ඇයිච්චර පහල දාලා තියෙනක බුද්ධ නීතිය පහල දැම බුද්ධ නීතිය පහල දැමීමක් නෙමෙයි විශ්ව නීතිය. විශ්ව නීතියට අනුකූලවයි විශ්ව නීතියයි බුද්ධ නීතිය බුද්ධ දේශනාව. ඒ නිසා ඊට මෙහා කට්ටියට ඒක නොවැටුණාට හසුන වුණාට ඒකට අදාළ නැහැ. ඒක විශ්වයේ හැමුවේ යථාර්ථය. එච්චරයි. විශ්ව නීතියයි බුදුරජාන් වහන්සේ සිවිල් නීතිය කියන ඒවා ඒවා බුද්ධ නීතිය විශ්ව නීතිය නෙමෙයි භෝසෙයි ඉතින් මේක අර මම කියපු ටික කියනවා අම්මා විසින් රැකගෙන ලද්දී ආදී විදියට ගිහිල්ලා ඒක විස්තර කරන්න දෙයක් නැහැ මම කියපු නිසා සාධාර්මිකයන් කියන්නේ අර විදියට දුච්චු දුච්චුනි සික්කමාන සාමණේර සාමණේර කියන ආදී රැකවරණේ ඉන්න කෙනා මම ඔය කියන සාරක්කා කියන තැන ඇත්තී චන්දවාසිනි චන්ද කියන්නේ කැමැත්ත වාසිනි කියන්නේ වාසය කරන තැනැත්තිය කැමැත්තෙන් වාසය කරන තැනැත්තිය
වස්ත්‍රය මාත්‍රයෙන් භාර්ය බවට ඒ කියන්නේ ඒ තරම් දුර්වලයි දුප්පත් තීක්ෂණේ පිටක් නැති නිසා එනංගේ වස්ත්‍ර ටික බලාගත ඒ වගේ කරන විස්තර කරන්න ඕනේ කතාවකට කාලය තියා එතකොට ඒක ඇසිල්ලකට බිරින්ද බවට ගත්ටි මුහුත්තික ගණිකාවක් කියන එක මේ කායද්වාරිකයි ආයද්වාරිකයි සුරාපානය කාමීත්‍යාචාරය අන්තර්ගතයි කියලා ඇතම් කෙනෙක් කියනවා කියනවා කාමේසු කියනකොට මොකද ඒක වරදක් නොවෙන්නට බෑනේ දැන් කර්ම පත ගන්නකොට දසා කුසල කර්ම පතවලට සුරාමේරය නෑනේ ඒ නිසා ඒකත් මේකටම ඇතුළත් කියලා කියන හැබැයි සුරාපානය යන කියන්නේ महासावज मुलिंकी दस अकुशल अलपसावाद्य महासावाद्य महावरद लोकवरद लोकवाकुशले कुडाकुशले अब सुरापाने अनेक महावरद सुलवरद अनेक सील वेरदि बरपतल किरीमठ सुराव हेतु निशाने මේක එක්තරා ආකාරයකට ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ මේ කාමීත්‍යාචාරයටම සුරාපානයත් ඇතුළත් වෙනවා කියන එක කයින්නේ කරන්නේ. ඒක වරදවා හැසිරීමක්. මොකද හරක් මත්පැන් බොන්නේ නැහනේ. බල්ලෝ මත්පැන් බොන්නේ නැහනේ. නේද? තිරිසන් සතුන් ඒවා බොන්නේ නැහනේ එතකොට. ඒතර මිනිහා බොනකොට. පැහැදිලි එතකොට. වරදවා හැසිරීමක්. උසාවාද පිසුන වාච පරුස වාච සම්පප්පලාප කියලා හතරක් තියෙනවා මේක අපි කවුරුත් දන්නවා වාග් ద్వාරයේහි පවත්නා බැවින් වාක් කර්ම වාක් කීවත් වාග් අල්ගයන්න කීවත් අර්ථය එකයි ඒ වගේ මුද්‍රණ දෝෂ නම් කියලා වාග් ධා වාග් ధారයේ කියලානේ ඒක හදා ගන්නට ඕකේ එන්නට වාග් ద్వාරයේ ඒ කියන්නේ අල්ගයන්නයි වායන්නයි එන්න ඕන එක තමයි මේ මොකද්ද අnder දෙමලයක් කරලා ලියලා මුද්‍රණය කරලා තියෙන මුද්‍රණ නාලවල ඉන්නේ තවදන්නේ නැහැ. ඉතින් ඒක කියනවා මේ බොහෝ කියන්නේ මෙන්න මේ කියන උසාවාදාදිය බොහෝසෙන් වාග් ద్వාරය කියලා කියනවා. බොහෝසෙන් කියලා කිව්වේ කාය ద్వාරයෙන් සිද්ධ වෙන්නත් පුළුවන්. ඇයි? ලියලා දෙන්නට පුළුවන් නේද? ලියන්න පුළුවන් නේ මුසාවාද. ලිඛිතව ඊළඟට අංග චලණයෙන් පුළුවන් උසාවාදේ අපි කියමු කොහේ දැන් ඔයා කැම ගත්තද කැම අරන් යා කැම කාලා ආන්නේ වගේ නේද තා කැම කෑවද ගොඩට පුළ අනේ විදිහට කාය ద్వාරයෙන් හට ගන්නත් පුළුවන් කියලාමත් පුළුවන් චරපරසවත්‍රියත් පුළුවන් නේ චරපරසවත්‍රණත් චර විදිහට පුළුවන් නේ කතා කරලා කියන්න කතා නොකර ලියන්න බැරිද? කො මරණව මම එහෙම නැත්නම් අර උමහබ්බ වචනය කියන්න පුළුවන්. කෙනෙකුට ලියුමක් ලියලා දාන්න බැරිය නේ. මම ගහන්න බැර නම් ලියුමක් ලියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් මෙසේජ් එකක් තියන්න බැරිය. ඒ නිසා ඔක්කොම ටික මේ එහෙම ගන්නට පුළුවන්. දැන් සම්ප්‍රප්පලාපත් පුළුවන් නේ. සම්ප්‍රප්පලාව මෙසේජස් කොච්චර තියන්න පුළුවන් සම්ප්‍රප්පලාව. රටේ නැති හැලී ලියලා. නේද? दूरकथन कथा कर दूरकथन कथा करना सामान्य मम गण दूरकथने कौर दूरकथने की मटर पने विद मम पुलवंतर इकमी हाँ पुलवंतर इकमी बरकर धनहानिया अणिपत्किया මේ මම බස් එකේ එන ගමන් ඔක දුරකථනය කියන්නේ ඔය පැත්තට මේ වහිනවද මේ වෙලාවේ මේ උදේ ගියේ මේ හවස එනවා නැත්තම් මේ හවසමයි ගියේ ඒ කෑයක්වත් ගිහිල්ලා නැහැ ඒ ටිකටත් කතා කරලා දැන් ඔයා කොයි හරියේද මම මේ දැන් මේ හැරෙන තැනමයි ඉන්නේ ඉක්මනින් එන්න ඔව සම්ප්‍රප්ප කර්ම පතන වෙන්නේ නැත්වේ ඔව සම්ප්‍රප්ප කර්ම
කර්ම පත බවට පත් වෙන්න අර ඔකේ කාරණා කීපයක් තියෙනවා අංග කීපයක් නිසා ඒවා ඒකින් ලතකොලොද මුසාණං අසත්‍ති බොරු වාදනම් කීම වදති කියන්නේ පාලිය කියනනේ නුදුටුදේ දිතිමි දුටුදේ නොදිතිමි ඔන්න ඒ කියන්නේ අදිත්තේ දිත්ත අදිත්තේ දිත්ත අසුතේ සුත ඒකට නොදුටුදේ දුටුවා කීවත් දුටුදේ දුටුවේ නැහැ කීවත් ශ්‍රවණය කරපුදේ ශ්‍රවණය කරා කීවත් ශ්‍රවණය නොකරපුදේ ශ්‍රවණය නොකරපුදේ ශ්‍රවණය කරා කීවත් ශ්‍රවණය කරපුදේ ශ්‍රවණය නොකරා කීවත් ධාන ජීවහා කාය කියන මේ වගේ ස්පර්ශයක් ලැබුවා කීවත් නොලබපුදේ ලැබුවා කීවත් ලබපුදේ නොලැබුවා කියලා කීවත් ඒ කියන්නේ ගඳ සුවඳ නොදැන දැනුණා කියලා එකොට දැනිලා නොදැනුණා කියලා රසනී රස නොදැනි දැනුණා කියලා දැනිලා නොදැනුණා කියලා කයට සීතල උණුසුම් ආදී නොදැනි දැනුණා කියලා දැනිලා නොදැනුණා කියලා හරි ඊළඟට මනසින් හිතපු දෙයක් හිතුවක් කියලා නේද එතකොට දැන් උසාවාදී එතකොට දැන් දැන් අපි එහෙම සමහරවට තියෙනවානේ මං හිතුවා තමට හිතලා නැහැ ක්ෂණිකව කියනවා අනේ අද ටිකක් වෙලා ගියා එනකොට බස් එක පමා වුණා මොකක් හරි කියනවා වැස්සෙන්ද පමා වුණා හරියට කොළඹට වහිනවා ඒකයි ප්‍රමාද වුණේ කියලා මං හිතුවා මේවා කොහොමද හිතන්නේ මං හිතුවා යන්නේ වගේ ඒවා ඉතින් අර ක්ෂණිකව කීවොත් බොරුවක් බවට පත් වෙන්නේ නැහැ බොරුවක් බවට පත් නොවනේ විදිහ තියෙනවා බොරුවක් නෝ බොරුවක් බවට පත් නොවන විදිහට කතා කිරීමේ හැකියාවක් අපි කියනවා දැන් විතරම කෙනෙක් මුදලක් ඉල්ලගෙන එනවා කවදාක්වත් දෙන්නේ නැහැ 60 දෙන්නම් කියනවා අනිත් දෙන්නම් කියනවා කවදාක්වත් දුන්නු දවසක් නැහැ ලැබුච්ච ගාම දෙන්නම් කියනවා දැන් ඒ 3-4 අතාවක් ඉල්ලගෙන ගිහිල්ලා තියෙනවා ආයෙත් ඉල්ලන්න එනවා මාස 3-4ක් ගියාට පස්සේ මේ පුළුවන් තරම් ඉක්මනින් දෙන්නම් කියලා හැබැයි දුන්නු දවසක් නැහැ ආයෙත් එනවා මාස 4-5න් ආයෙත් ඉල්ලනවා එතකොට ඒ වගේ ලාවක දැන් කොහොමද කියන්නේ බැකියොත් ඔක හරියන්නේ නැහැ නේ සමහරට කොච්චර කම්කෙදිරි ගන්නවනේ ඒ නිසා මේ නැ කියොත් බොරුවක් කියව වෙනවනේ මුදල් කොහෙන්ද අනේ එහෙම කියන්න පුළුවන් කොහෙන්ද මුදල් මුදල් නැ කියන්නේ නැහැ එතකොට අනේ වගේ කියන්න පුළුවන් මුදල් කොහෙන්ද කියන්න පුළුවන් නොදීමේ කැමැත්ත මේ මුදල් මේ ගස් වලින් කඩනවද ඒ කියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් කිසි ප්‍රශ්නයක් නේ එකක් කියකි මුදල් ගස් වලින් කඩනවද මුදල් අහසින් වැටෙනවද ඔය විදියට මුදල් දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ උසාවාදයක් නැහැ මුදල් නැහැ කියොත් තියාගෙන නැහැ කියොත් ඉතින් ප්‍රශ්නයක් තියෙනවා නැත්තම් නැහැ කියවට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ ඒ වගේම අපි කියමුකෝ මුදල් අතිරේකයක් නැහැ කියලා යම් කිසි දේකට යොමු කරලා කියලා නැහැ කියලා මොකද යම් කිසි දෙයකට අපි කියමු දැන් අපට හෙට රුපියල් 10000ක් බඳින්න තියෙනවා යම් කිසි දෙයකට එච්චරයි තියෙන්නේ ඊළඟට අපි කියමු දැන් රුපියල් 2300ක් තියෙනවා ඒක දැන් මුදල් නැහැ කියන හැබැයි නැහැ කියන්නේ දැන් මුදල් 2300ක් තියෙනවා රුපියල් 2300ක් ඒ නැහැ කියන්නේ ඒක ගණනකට ගන්නෑ අපි කියන රුපියල් 5000ක් இல்ல එතකොට මුදල් නැහැ කියන එතනදී අපි සල එතන අපි අර රැවටීමේ චේතනාවක් නැහැනේ එතන අපි මුදල් නැහැ කියලා කියන්නේ අතනදී අර මේ සුළු ප්‍රමාණයක්නේ ආන්නේ වගේ එතකොට ඒක කියනවනේ අර තෙල් නැති තෙල් ගෑවුණු පාත්‍රය වගේ කියලා කියනවනේ දැන් ඒක අර ස්වාමීන් වහන්සේලා දෙනමක් මේ ගමනක් වඩින පාරේ පොඩි වතුර කඩਿੱත්තක් තියෙනවා මේ කඩਿੱත්තක් තියෙනවා පොඩි සල්ස කියන මේ සනස වතන මේ වතුර එහෙනම් අදින් එහෙම ගන්නකො වතුර ටික නාගෙනම යම් ආ එතකොට දැන් වතුර එතකොට නාඩතර නැහැ එතකොට අන්න ඒ වගේ නේද දැන් පාත්‍ර අපි පාත්‍රයේ තෙල් ගෑවිලා කියනකො තෙල් ගෑර මේ සානස් පාත්‍රේ හොදාගෙන තෙල් බෝතලයක් ගියනකො දැන් අස් කරන්නේ ටික ආන්න ඒ වගේ ඒ වගේ අර මුදල් රුපියල් 2300ක් තියෙනවා එතන නැහැ කියලා කියන්නේ රැවටීමේ චේතනාවක් නැහැ මොකද හේතුව ඒ ඒ ඒ ඉල්ලන ප්‍රමාණයක් නැහැ කියන චේතනාව එතන. ඉතින් ඔය වගේ තැන්වලදී ගොඩාක් දැනගෙන හිටියට පස්සේ කුකුසක් එන්නේත් නැහැ. ඊළඟට බොරුවක් නොවන විදියට කරදරකාරයෙන් බේරෙන්නත් පුළුවන්. බොරුවක් කියන්නේත් නැහැ.
වගේ දැන් තියෙනවා. අර දවාබණති අනාපත්ති රවාබණති අනාපත්ති කියලා දෙකක් තියෙනවානේ. මුසාවාද ශික්ෂාපදේ තියෙනවා. සම්පජාන මුසාවාදේ පාචිත්‍ය. දැන දැන මුසා කීමෙහිලා පචිතිය වෙනවා. ශික්ෂාපදේ කැඩෙනවා. හැබැයි ඒකේ අනාපත්ති වාරයේ තියෙනවා දවාබණති අනාපත්ති රවාබණති අනාපත්ති. ඒ කියන්නේ වැරදිලා කියවෙනවා. වැරදිලා කියවෙනවා අපි කියනකො දැන් අපි යම් කිසි ආකාරෙ මෙහෙම කියනවා. මේ එක පාරට මොකක් හරි එකක් කියනවා. එතකොට අර ඒ කාරණේ අමතක වෙලා. අපි කියනකො දැන් මෙහෙම කියලා මේ ඔයා ගිය සැරේ Zoom අභිධර්ම පාඨමාලාවට සම්බන්ධ වුණාද කියලා. ඔව්. මේක නෑ සම්බන්ධුලා නෑ. ඒතර කල්පනා කළා. එනේ ඇත්තට ආ නරයට බොරුවක් වෙන්නේ නැහැ එතකොට. වහා කීවනේ. ඒක එතකොට ආ බොරුවක් කියනවා කියලා අදහසක් තිබුණ නැහැ එතකොට. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ වගේ වහාම කියන එකෙන් ආපත්‍යක් වෙන්නේ නැහැ. පැකිලිලා කියනවා කියන්නේ ඒ වගේ තමයි. ඒක අර වහා කියනවා කියන එකට අර අපට පෙළේ නම් ඉතින් කියන්නේ මේ එන්නේ අර චීවරං චීවරං කියලා කියවෙන එකක් චිරං කියලා කියවෙන. අනේක ඒ වගේ අවස්ථාව. අපි මෙහෙම කියනකො අපි දැන් අපි කෙනෙකුට වචනයක් හරියට දාන අවදානම අවධානය. අපි කියනකො මේ ඔය ගමන නම් අවධානයක් තියනවා කියලා කියනවා. හැබැයි අපට අවශ්‍ය කරන්නේ අවධානය. ඔය ගමනේ ලොකු අවධානයක් තියනවා. ඔය කරන වැඩේ ලොකු අවධානයක් තියනවා. ඔය යන ගමනේ ලොකු අවධානයක් තියනවා. දැන් අපට කියන්න අවශ්‍ය අවදානම කියන එක. හැබැයි අවදානම කියලා කියවෙන්නේ අවධානය කියලා කියවෙන්නේ. අවදානම කියලා කියන්නේ මේ අවදානම කියලා කියන්නේ රිස්ක් එකක් නේ. අවධානය කියලා කියන්නේ කෝෂන් නේ. නේද? අන්න ඒ වගේ අවස්ථා. ඒ නිසා එහෙම අර මුසාවාදේ නොවෙන. හැබැයි මේ වෙනකොට වෙන කෙනෙකුට කියන්න පුළුවන් අපි බොරු කියවා කියලා. වෙන කෙනෙකුට වෙන වෙන කෙනෙක් කියන එක අපට විපාක දෙන්නේ නැහනේ. අපි වැරදිකරු කියලා ඒගොල්ලෝ කියවත් අපි හරි හොඳයි කියලා තවත් කෙනෙක් කියවත් විශ්වයට අනුකූලව ධර්මයට අනුකූලයි හරිද වැරද්ද කියන එක. ඒ නිසා එක එක්කෙනා කියන දේට කලබල වෙන්නට එපා. ඕවට කලබල වෙවි ඉන්න කිව්වොත් අපට කවදාකවත් මේ විශ්වය අවබෝධ කරගන්න බැහැ. ධර්මයේ දිහා බලාගෙන යන්න වරදින්නේ නැහැ. එතකොට බලන්න මේකේ ඔන්න ඔය විදිහට මේ මුසාවාදයේ කියන මන් ටිකක් වැඩිපුර කියවා. ඒක කියනවා අභූත වස්තුව. ඒක සිද්ධ වෙලා නැති එකක්. ඊළඟට විසංවාදන සිත රැවටීමේ සිත උත්සාහ කරනවා. අන්‍යයන් ඒ කියපු එක දැනගන්න. අන්‍යයන් ඒක දැනගන්න. ඒතර කොළොප්පමට කියවොත් කොළොප්පම් අදාළ නැහැ. අර එක තැනක සඳහන් වෙනවා. ඒකට විස්තරයක් ස්වර්ණසලා දෙනම පොඩි සංසත් එක්කලා කැලේ වාසය කරන අරන් එක දැන් පොඩි සංසත් ඇහෙනවා නරියෙක් වාගේ සතෙක් කෑ ගහන සද්දයක්. ඒ ඇහෙනකොට අහනවා පොඩි සංසත් මොකද්ද ඒ සද්දය හවනේ කියලා. අයත්තගේ අම්මයි තාත්තයි රණ්ඩු වෙලා අම්මා කරත් එකට බඩුපට වගෙන යනවා. ඒක කොල්ලෝ එකතු වෙලා ගොඩ ගන්නවා කර එරිච්ච කරත්තේ ගොඩ ගන්නවා. කරත් එරිලා මඩ තිබිච්ච තැනක කොල්ලෝ එකතු වෙලා ගොඩ ගන්නවා හූ කිය කී ඕඩ ගන්නවා. ඒ සාධ්‍යෝ යහුණේ කියලා. කොළොප්පම. කැලීම මුසාවාද පචි. ආ එකක්වත් අඩු නැහැ. ඔක්කොම හරි. ඒ නිසා විහිළුවටවත් බොරු කියන්න බෑ. මුසාවාදේ වෙනවා. විශ්ව අවබෝධ කරගන්න යන කෙනාට ඒක විශ්ව නීතිය අනුව බාධාවක්. සාමාන්‍ය භාෂාවෙන් ගත්තොත් සිල් කැදීම. දාර්ශනික වශයෙන් ගත්තොත් විශ්ව අවබෝධ කරගන්න යන කෙනාට ඒ පාරේ පිටපැනීම. අවබෝධ කරන මනස වුණු කරන ඊළඟට අන්‍යයන්ගේ අර්ථ භංජකත්වයෙන් මේ කර්මපත වේ. එතකොට අර කියනකොට එතකොට ඒ කාරණේ කියවට පස්සේ කර්මපත බවට පත් වෙනවා. ඒ කියන්නේ එසේ නොව කර්මමයි. එතකොට එකක් හරි අඩු වුණොත් එහෙම කර්ම බවට පත් වෙනවා. අපි කියනකොට දැන් අනික් අය දැනගත්තේ නැහැ කියලා ආන එකයි කියන්නේ. ආන කෙනා එක දැනගත්තේ නැහැ කියනකොට අපි දැන් කාට හරි කියනවා බීරෙක් කියන කන් ඇහෙන්නේ නැති කෙනෙක් කියනකොට බදිර කෙනෙක් කියනකොට එයාට අපි කියනවා යාව අපි දන්නේ නැහැ එයාට කන් ඇහෙන්නේ නැහැ කියලා දන්නේ නැහැ. අපි හොඳට බොරු ටිකක් හදලා කියනවා.
या तोलु वानो वानो इन ना अभी इतनो ऐसा कुछ टेर लाके तो अब अभी क्या होता है अभी दें इंग्लिश भाषा वो दान नहीं थी अभी इंग्लिश चलें गोड़ा किया ना ऐसा कुछ इंग्लिश चलें बोर गोड़ा किया अबे या तर आगे अरे इंग्लिश दान नहीं किया लेज़ा निशा या तोलु होलो होलो इन ना यस नो के की इन ना तो कुछ यार तेरी लाने इधर कारण पाते हैं पेरी ने मुसावा मैं तो सर लाइक तेरी से इधर की ना कर्म पतनम प्रतिसंधि प्रवृत्ति विपाक देखतन प्रमाण वाक देने एक कर्म नंग प्रवृत्ति विपाक पमनक देने एक की ना प्रवृत्ति विपाक के लगे एक दूर वाला है प्रतिसंधि विपाक के ने अपाय का प्रतिसंधि में समर्थ है प्रवृत्ति विपाक के लगे सुगतीय कारी दुगतीय कारी दुख क्या तिकरवनो ओलो के कुंगादवन चित्त पीड़ा तिकरवनो विवाह देवल කටගඳ ගැසීම් නැති වෙනවා කවුරුවත් එයා කියන දේකට අවනත වෙන්නේ නැති ගති අපි ඉතින් දැන් කියනවානේ ළමයි කියන දේ අහන්නේ නැහැ ස්වාමියා කියන දේ අහන්නේ නැහැ ඈ භාර්යාව කියන දේ අහන්නේ නැහැ භාර්යාවගේ නෙවෙයි වරද ස්වාමියාගේ නෙවෙයි වරද ශිෂ්‍යයන්ගේ නෙවෙයි වරද තමන් බොරු කියලා තියෙනවා ඒක නිසා තමන්ගේ අවවාදයක් කවුරක්වත් පිළිගන්නේ නැහැ තමන්ට අවනත වෙන්නේ නැහැ කාගවත් වරද නෙවෙයි තමාගේ නෙවෙයි लकुणुगंड सरल भाषा लकुणुगंड කේලම් අහන්න හරි කැමතියි. අපි දන්නවා ඔය සමහර අපේ ලොකු සංසලපවා කේලම් පිළිගන්නවා. එහෙන් පිටින්ම කේලම් පිළිගන්නවා. කිසි වගේ විභාගයක් නැහැ. සාමාන්‍ය මධ්‍යස්ථවත් වෙන්න ඕනේනේ. මම නම් සාමාන්‍යයෙන් බොහෝ සෙයින් කරන දෙයක් තමයි කේලමක් කියනකොට ඉස්සරලා ඇත්තට කලකිරෙනකොටනේ කේලම කියන කෙනා. අපේ කරන්න සේනාසනේ හිටියා. එතනදී ලොකු සංසනසට එතන වෙන සංස කෙනෙක් ඇවිල්ලා තියෙනවා. පස්සේ සානස කෙනෙක් දෙනමක් කිතිය ලොකු සානසයි දෙවෙනි සානසයි මම පස්සේ කාලේ ඉගෙන ගන්නට ගියා කාලයකට ඊට පස්සේ දෙවෙනි සානස මට දවසක් කිව්වා මේ සිද්ධියක් වුණා ඒ සේනාසනයේට වයසක සානස කෙනෙක් අර විදියට වැඩලා කවදාකවත් වැසිකිළියට වතුර හරිය විදියට දාන්න නැතිලුණා අසනීපයක් හරි මොකක් හේතුවක් ඇති ඊට පස්සේ දැන් මේ දෙවෙනි සානස කියලා ලොකු සානසට කීවලු ලොකු සානස කීවලු ඒ ඇත්ත එක වරදක් කළා ඔය ඇත්ත වැරදි දෙකක් කළා आगमिक आयतन घी अंग आयतन मनसानु तेरूंगा धर्म पसी सहोद वेदकर पुणिसा कांतावा मावला याद किया दिवना देवतावे में सानसला दिन में कसमे कर ला अंतिम एक कुंडदान स्वामीनाथ सुने देवतावा ने अंतिम एक में स्वामीनाथ याने याने तेरे ते मेरे हाथ पे ना आत्म दावे पीठ पर से कांतावा क्या नाव के हम मोटम पेर कांतावा क्या पिंड पादन कांतावा क्या अंतिम एक जंगो सिद्धि इतनी दूर दिया गया पश्चिम बुद्ध राजा नवाज लागट गया मेषानसत
පස්සේ උන්වහන්සේ දන්නා උන්වහන්සේ නිර්දෝෂී කියලා. ඒකට උන්වහන්සේ දැන් සැර වුණා. පස්සේ බුදුරජාණන් වහන්සේ ගෙන් දෙව්වා. ගෙන්ලා බුදුරජාණන් වහන්සේව මේ අර ඇත්ත අර ඇත්ත අර ඇත්තට බයිනෝ කියන්නේ මොකද? එයාට කියනවා මම පිටිපස්සෙන් ගැහණියක් එනවා. ඒ ඒ මම ඒ නිසා මමත් කියව මේ ඔයාට පිටිපස්සෙන් තමයි ගැහණියක් එන්නේ. ඒකෝර කියන මේ ඔයාට දැක්කද එයාගේ පිටිපස්සෙන් ගැහණියක් යනවා? නෑ. ඔයාට එදත් ඔය වගේ දෙයක් කරලා මේ ඕන තරම් දුක් විපාක කියලා දැන් මෙහි ඇවිල්ලත් ඔය කාන්තාවක් පිටිපස්සෙන් එනවා වගේ අනිත් ඇත්තන්ට පේනවා. ඒ නිසා ඒ ඇත්ත කිය ඔයාට පිටිපස්සෙන් යනවා දැක්කලා. ඔයාට කියන්නේ ඒ ඇත්ත පිටිපස්සෙන් ඒ ඇත්ත පිටිපස්සෙන් දැකලා නෙවෙයිනි. එනිසා කටපාරිසම් කරගන්න කියලා කුමාරි ඊට පස්සේ මාස පස්සේ කාලේ රහත් වුණා. පේනවනේ එතකොට කොච්චර දුක් විඳලාද එතකොට විශ්ව නීතිය අනුව මේ අන්තිම ආත්මභාවයේත් ඒ වගේ දේවල් සිද්ධ වුණේ. කොච්චර අවනම්බුවක්ද. ඒක ලොකු කතාවක්. ඒක විස්තර කරන්නේ නැහැ. ඔන්න ඒ විදිහට කියලා මේ භයානකකම මේවා ඉතින් ඔය පරාජිකා පාළී වගේ පොතක් අරගෙන පොඩ්ඩක් කියවලා බලන්නකෝ. ඒ කේලං කියපු අය විඳින දුක්. කේලං කියන්නේ අනින කටුවාගෙන. එතර කටුවාගේ උල්වාගේ ඒ ප්‍රේතයින්ගේ ඔළුවෙන් මතු වෙනවා මෙහෙ ඉන ඉන මැද වදින මැදෙන් මතු වෙනවා පහලට වදිනවා දෙපැත්තෙන් එනවා මැදට වදිනවා දෙපැත්තෙන් මතු වෙනවා මැදින් මතු වෙනවා ඉහලට පහලට ගිහිල්ලා වදිනවා ඉදි කටුව වදිනවා වාගේ මොකද කේලම් කියන්නේත් එහෙමනේ කටුවාගේනේ විදවනවනේ විදින්නේ ඇනලානේ අන්න ඒ නිසා එතැයි ඒකෙත් ඒ වගේ කියලාම පිළිබඳ ඒකේ අංග හතරක් තියෙනවා. අනේ චේතනාව සම්පූර්ණයෙන්ම මොනවද? බිඳින්න කැමැත්තක් තියෙනවා. බෙද කරන්න. උපක්‍රමයක් කරනවා අර විදියට. මොකට හතරට පහට වැඳගෙන ගිහිල්ලා සමහර උපාසකවරුත් ඉන්නේ ඔය. හතරට පහට වැඳගෙන ගිහිල්ලා අරයා මෙහෙමයි, ඒ උපාසක මෙහෙ ආවට, ඒ උපාසිකාව මෙහෙ ආවට, එයාගේ හැටි මෙහෙමයි කියන්නේ නේද? ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. අනේ ඒ විදියට भेदही කැමැත්ත තියෙනවා උපක්‍රමයක් කරනවා මොකද උපක්‍රමේ තමයි අර ගිහිල්ලා කියන්නේ හද 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 කියලා ඇත්ත වුණත් එහෙම ඇත්ත අපි කියමු ඇත්ත දෙයක් කියලා බිඳවීමේ අදහස තියෙනවා ඇත්තක් කියන්නේ ඇත්ත කීවත් ඇත්තත් නොපිටට පවතින වෙලාවල් තියෙනවා ඒ නිසා ඇත්ත අනර්ථකාරී නම් ඒ ඇත්තෙන් වැඩක් නැහැ ඔක් කතා කරනවා නම් මම ඊයේ බණට කීවා මේ බුදුරජාණන් වහන්සේගේ වචනවල ප්‍රමිතිය බොරු අනර්ථවත් දේ කතා කරන්නේ අනුන්ට අප්‍රියමනාප ඇත්ත අනර්ථවත් දේ අනුන්ට අප්‍රියමනාප කතා කරන්නේ ඇත්ත අර්ථවත් සුදුසු වෙලාව බලලා බුදුරජාණන් වහන්සේගේ වචනේ කතා කරන්නේ බොරු මේ බොරු අනර්ථවත් අනුන්ට ප්‍රියයි කතා කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ඇත්ත අනර්ථවත් අනුන්ට ප්‍රියයි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වචනේ. ඇත්ත අර්ථවත් අනුන්ට ප්‍රියයි ඒත් කාලං විදිත්වා තථාගතෝ භස්. සුදුසු වෙලා බලලයි ඇත්ත උනත් මේ චැටර් බොක් එක වගේ දුඩවන්නේ නැහැ. එහෙනම් එකත් හරයි. හරුස. හරුස කියලා කියන්නේ පෙළන කතා ගොරෝසු කියන එක නේද? අටු කියන එක නේද? ඒ වචන අරුස කියන්නේ අනුන්ගේ හදවත සිත පෙළන කතා. වාචා අතන කෙනෙක් කියනවා කියන එක. එතකොට එකක් තියෙනවා මෙහෙම. අපට පරුස වචන ලැබෙනවා නම් මොකද කරන්නේ? ඒක අපි පාරමිතාවක් විදිහට සලකනවා. දැන් අපට ওই පහුගිය කාලෙත් පුළුවන් තරම් පරුස වචන වලින් කොච්චර ලිය 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 ගැහුවා ඊට පස්සේ අර මිනිස්සු එක්ක ඇවිල්ලා සාකච්ඡාවක් කරා කියලා ධර්ම සාකච්ඡාවක්. කෙලේ වෙන මොකක්වත් වචනයක් කතා කරේ නැහැ. ඒකට ගැහුවා 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 මට. ගණන් ගන්නවද? වාම සතපාවටවත් ගණන් ගත්තේ නැහැ. පිළිතුරු කමෙන්ට් එකක් ලියා. ආදර්ශක. මට එක ලොකු දෙයක් වුණායි පහුගිය කාලේ සිද්ධි ජාමේ මොකද හේතුව මට මැනගන්න හම්බුණා මගේ හිතේ ඉවසීමේ හැකියාව කොච්චර තියෙන්නේ කියලා. බලන්න එකටවත් එකට එක් කරේ නැහැනේ. එක දුරකථන පණිවිඩයක් එක මම එක කමෙන්ට් එකක් ක්ලියර් නැහැ කියලා. ඒ නිසා මේ අපි මේ කියනකොට පින්වත්නි ඒවා ගන්ට ඈ කරන දෝෂාරෝපණ අපට අදාළ නැත්තම්
මොකට අපි ගණන් ගන්නේ නේද මම එතනදී කිව්වේ මගේ වචන වලින් මගේ විදිය දැනගන්න ඒ අයගේ වචන වලින් ඒ අයගේ ලියුම් ලියන වාක්‍ය වලින් ඒ අයගේ විදිය දැනගන්න මම කිව්වේ ඒකයි මගේ වචන වලින් මාව තේරුම් ගන්නද ඒගොල්ලන්ගේ වචන වලින් ඒ අයව තේරුම් ගන්න ඒගොල්ලන්ගේ වචන වලින් මාව තේරුම් ගන්න යන්න එපා मगे वचन तेरू गांडे विद्या मगे विद्या ममे लियट दगे वचन सराय आज्ञादायक अने दायक अड़े दिन दे अड़क दिन दे लबेन दे ලැබීම නොලැබීම එල්ල කරලා නම් මේ මේ කරන දේ නොකරන දේ තීරණය කරන්නේ කාදාක්වත් නිවන් දකින්න බෑ මොකද සසර සංකීර්ණයි ඉතින් සියල්ල තුරි පීරාගෙන යන්න හැංගි හැංගි යන්න එපා එන දේ ආවයි කර්ම විපාක අනුකූලව කොහොම හිටියත් එනවා ඉලක්කේ තියාගන්න විශ්වය අවබෝධ කරගන්න යන්නේ විශ්වයේ නීතියට අනුකූලව යනවා කියලා හිතාගත්තට පස්සේ හරි ඉතින් ඔන්න ඕ කාරණේ මතක් කර අමතර එක්සැම්පල් එකක් විදියට. එවනම් අපි මොකද මේ හරිය පොඩ්ඩක් වැඩිපුරම ගත්තේ නිකන් සමහරු සීලේ ගණන් ගන්න නැහනේ අපි භාවනා කරන්නේ. අරක නැහැ එතකොට. ඒ නිසා ඒක තමයි ඒක නිසා තමයි මෙතනදී එකට වැඩි වේලාවක් ගත්තේ මොකද සීලේ තමයි නිරන්තරයෙන් ජීවිතයත් එක්කලා වැඩ කරන්නේ කැඩෙන්න තිනිඩ කඩ භාවනා නොකර කියලා කාටක්වත් පාපයක් නැහැ. හැබැයි සීල් නොරැකක කියලා නම් පාපයක් තියෙනවා සීල් කැඩුවා කියන එකයි සීල් නොරැකක කියලා කියන්නේ. එමනම් අදට වැඩසටහනේ සමාප්තිය සටහන් තබමු. හැම දිනකටම බුද්ධ ආදී රත්නත්‍රි ආශිර්වාද වේවා සනසුම වේවා.